ජාතික ජනබලවේගයේ අක්මිමන ආසන ජනරලිය ඊයේ පසරුවේ කරාපිටිය නගරයේදී පැවැත්ුණා. එම අවස්ථාවට පක්ෂයේ නියෝජිත නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සාමාන්‍ය අපේ ගම්වල පොලිසිය සහ පුරවැසිය අතර පොඩි ගැටුමක් තිබෙනවා. හැබැයි මොකක් වෙයිද රටට? සතියක් පොලිසිය නිවාඩුන. ඒ නිසා එතුමාලගේ කාර්ය හරියට කරන්න අපිට වාතාවරණය හදලා දෙමු. ආණ්ඩුවක් හැටියට. මම අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ කිසිදු දවසක පොලිසියට කතා කරලා නැහැ. අහවල් කෙනා වෙනුවෙන් මෙයා කිවිණුවෙන් කියලා. ඒත් පොලිසිය සාධාරණ වැඩේ කරන්න ඒකට අවශ්‍ය වෙන සහාය දීම තමයි අපේ වගකීම. පොලිසිය මාතෘන්ට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මොකද වුනේ? කාලයක් මේ පාතාල නායක තමයි ජනාධිපතිතුරු ගාව හිටියේ. බැද්දගාන සංජීව හිටියේ චන්ද්‍රිකා ගාව. පොලිසිය මාතෘ ට්‍රාන්ස්ෆර් එක ගන්න උසස් වීම ගන්න බැද්දගාන සංජීවට කතා කරන්න ඕනේ. මෙහිමයි රට තිබුණේ. සොත්ති උපාල හිටියේ ප්‍රේමදාස ගාව. සොත්ති උපාලට කතා කරන්න ඕනේ UMP කාර්ය ආසන සංවිධායකකමක් ගන්න. ලැයිස්තුවේ නන්දර්වි සොත්ති උපාලි. මෙහෙම මේ රටේ පාතාලේ වර්ධනය වුණේ. සූර්යවේ වම්බොට්ට දෙලියත්තේ චණ්ඩිමල්ලි ඔක්කොම හැදී වැඩි වැදුනේ රාජපක්ෂගේ කාලේ. ජූලම්පිටි අමරහින්නේ නාමල් රාජපක්ෂත් එක්ක. මෙහෙමයි මේ පාතාලේ කුඩු ව්‍යාපාරේ වර්ධනය වුණේ. හැම වෙලාවෙම සන්නද්ධ අපරාධ කල්ලිද. මේ කුඩු ව්‍යාපාරකට රකවරණ දුන්නා දේශපාලකයෝ. මොකද්ද මේ ව්‍යසනය නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනා. මතක තියාගන්න. මේ රටේ සංවිධාන අපරාධ කල්ලි මේ මද්‍රව්‍යයයි මුළුමනින්ම තුරන් කරන පාලනය තමයි ජාතික ජනබලවේගයේ පාලනය. අපි කාටවත් ණයත් නැහැ. අපි කාටවත් බයත් නැහැ. මතක තියාගන්න. වැඩි කරනවා. හරි කරන්න ඕන. එක දරුවෙක්වත් මේ කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙන්න ඕනේ. එක අම්මා කෙනෙක්වත් ගේ තමගේ දරුවන්ගේ ව්‍යසනය දිහා බලබල කඳුළු වලලා ඉන්න ඕනේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක අඩු වෙනවද වැඩි වෙනවද? එන්නෙන්න වැඩි වෙනෝනේ. දේශබන්දුගේ ව්‍යාපෘතියක් වෙනවා. තෝරතෝර. ඔය ආණ්ඩුව හැමදාම කරේ මෙහෙමයි. කුඩු ව්‍යාපාරේ මහකට්ටකේ තරඟයක් තියෙනවා. එක කට්ටියක් මර්ධනය කරනවා අනිත් කට්ටියට වෙළඳපොළ හදනවා. නැත්තම් මේ TV එකේ අල්ලපු තරමට කුඩු නෙවෙයි රටේ වැලිත් ඉතුරු වෙන්න විදියක් නෙවෙයි. පාම් පිටි ඉතුරු වෙන්න විදියක් අල්ලපු විදිය දැක්කනේ. මේ බොරු නාටක. ද පොලිසිය මාතෘ අපි සහාය දෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි ඔබට සහාය දෙන්නම්. අපි දෙගොල්ලෝම එකතු වෙලා මේ රටේ නීතියේ සාමයේ සහිත රාජ්‍යයක් නිර්මාණය කරමු. ඒක තමයි ජාතික ජනබලවේගයේ කාර්යභාරය. මේ අතර ජාතික ජනබලවේගයේ ජනාධිපතිතුමා අපේක්ෂක අනුකුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති මාතර ව්‍යාපාරික හමුවද ඊයේ පැවැත්ුණා. මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකින්ගේ සහභාගීත්වයෙන් ඒ පැවැත්ුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවේදී. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුනිත්ති මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකරින් රැසක් එක්ව සිටියා. අපි අලුත් සංකල්පයක් හඳුන්වා දෙනවා මාලිමාව ආර්ථික ප්‍රතිපත්ති තුළ. අපේ යෝජනාව තමයි රාජ්‍ය පෞද්ගලික ජනතා සහභාගීත්වය. රාජ්‍ය කාර්යභාරයක් තියෙනවා අනිවාර්යයෙන්. මොකද රාජ්‍ය ඉඩම් තියෙනවා. රජයට දානාපති සේවාව තියෙනවා. රජයට ව්‍යාපාර කර්මාන්ත වෙනුවෙන් නීති රීති සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. රජයට වෙන කාටත් වඩා මූල්‍යමය ශක්තිය තියෙනවා. ඒ නිසා රාජ්‍ය මැදිහත්වීමක් ව්‍යාපාර කර්මාන්ත ව්‍යවසායන්ට අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම පෞද්ගලික අංශය. අපි විශ්වාස කරනවා අද අපේ රටේ තියෙන්නේ මේ ඉතිහාසයක් පුරා පාලකයෝ නිර්මාණය කළේ දුර්වල දුබල ඔවුන් මත යැපෙන පෞද්ගලිකාංශයක්. අන්න ඒක නතර කරන්න ඕනේ.